අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත අයවැය කාර්යසභා අවස්ථාව විවාදයේ සිව්වන දිනේ අදයි පිල්ලියන්ට බේල් ෂානිට ජේල් හරින් කියයි රනිල් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු නායකයෙක් ඇමති රෝහිත ගෙන් ප්‍රකාශයක් प्रथम अवधाने देशीय पुअत्वत अग्रमात्य महिंद राजपक्ष महतागे उपदेश परिधि सौभाग्य दैक्म राज्य प्रतिपत्ति प्रकाश यटते कलाकरुण सदा हदिसी अनतुरु सह वैद्य रक्षामरण खनुनादी में फलमु अधीर क्रियात्मक कर्मीन रक्षणावरणे लबादीम वेदिका नाट्य शेष्रे विनुवेन वेन करते बेनवा अग्रमात्य महिंद राजपक्ष महतागे उपदेश परिधि सौभाग्य दैक्म राज्य प्रतिपत्ति अटते कलाकरुण सदा हदिसी अनतुरु सह वैद्य रक्षणावरण खनुनादी में फलमु अधीर क्रियात्मक क्रमीन रक्षणावरण लबादीम वेदिका नाट्य शेष्रे सदा वेन करति बेनवा सौभाग्य दैक्म राज्य प्रतिपत्ति प्रकाशने दिदहस विस्स वर्षेदी यथार्थ्यक बबट पत्क्रमीन हनुनादेन मेम रक्षणावरण बुद्ध शासन आगमिक संस्कृत कड़ुमात्य टवर होल रंगालपदन में सभापति अग्रमाजतुमे अधीक्षणे पूर्ण उपदेश मत सिदुखेरेनवा जाति प्रासंगिक कला ग्राम्य कला शिल्प प्रवर्धन कटयत राज्यमात्य विदुर विक्रमनायक महतागे उपदेश पारधि टवर हॉल पदनम विसिन क्रियात्मक मेम प्रेक्षा रक्षण क्रमयोसे सुदुसुकम सपिरु वेदिका नाट्य शेष्रे नाट्य रचने अध्यक्षने नाट्य निष्पादने रंगने अंग रचने पशुतल निर्माण रंगालोके रंग विन्यास रंग वस्त्र निर्माण नाट्य संगीत वेदिका कलमनाकरण यन अंशवल नियुत वयस औदु तिस्पात हेत्तपात अदर नाट्य वेदिंट रक्षणावरणे सपेनवा मेम रक्षणावरणे संदा रक्षण लाभिन्गेन किसुदु मुदलक आय नोकिरीम विशेषत्वय नाट्य शेष्रे तुले अति प्रवीणतावे हा ज्येष्ठत्वे अणु मे सदा प्रमुखतावे लभिनु अति प्रेक्षा रक्षणावरणे सदा आयदुंपत् www.towerhall.lk वेब अडवेन लबागत हकी अतर तम आयदुंपत् 2020 वसरे दिसंबर मास 20 वन दिनट पेर अध्यक्ष जनरल टवर हॉल रंगहल पदनम अंक 123 सौसिरिपाय विजयराम मावत कोलंब 7 लिपिनेट लियापति जितपैलेन योमु कल हकी बवाई अग्रामात्य कार्यालय पवसन्ने අයවැය කාර්යසභා අවස්ථාව විවාදයේ සිව්වන දිනය අදයි. ඊයේ දින ජනමාධ්‍ය සහ විදේශ කටයුතු යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැරුණා. මේ එහිදී පළ වූ අදහස්. දැන් රජයේ දැන්වීම සජයේ මාධ්‍යන්ට පමණක් දීමට තීන්දුව කර ඇති බවක් මට දැනගන්නට තිබෙනවා. මේ පසුබිම තුළ මාධ්‍ය ආයතන රැසක් සේවක කොටස් වෙත විවිධ අන්දමින් මේ අර්බුදයේ බලපෑම යොමු කර තිබෙනවා. ඔය අර්බුදයට පීඩාවට පත්ව සිටින මාධ්‍ය කරුවන් වගේම මාධ්‍ය ආයතනවලද මේ අවස්ථාවේදී යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන්න මම කැමැතියි. මේදී රජයේ මාධ්‍ය සහ තමන්ගේ හිතමිත්‍ර මාධ්‍ය දෙස පමණක් නොබල අනෙක් නිදහස් මාධ්‍ය දෙස සාධාරණව කටයුතු කරන්න කියලා අපි අපේක්ෂා කරනවා. රජයේ පාලනයේ මාධ්‍ය අපි ආරක්ෂා කළ යුතුයි. පුරවැසියව අපි මාධ්‍යේන ආරක්ෂා කරන්නත් ඕනේ. මාධ්‍යය විතරක් නෙමෙයි ආසාදිතයන් ඉන්නේ. සමාජයේ හැම කොටසකම ආසාදිතයන් ඉන්නවා. මගේ මතය ඇවිල්ලා මේක මාධ්‍යයට විවෘත කළ යුතුයි. සාක්ෂිකරුවන් හා සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නකොට ඒ අය ආරක්ෂා කිරීමට රජයට තියෙනා වගකීම. පාතාල ලෝකයේ පුද්ගලයන්ට, ත්‍රස්තවාදීන්ට හෝ මිනිමරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. නමුත් ඒ දඬුවම තීරණය කළ යුත්තේ අධිකරණය හරහායි. අද රූපවාහිනි සංස්ථාවේ නිවුස් රේටින් වල ඉන්න තැන මොකක්ද? යාපාන ආණ්ඩුව කාලේ තිබුණේ කොතනද කියන එක පොඩ්ඩක් බලන්න. ස්වාධීන රූපවාහිනි සංස්ථාවේ එදා තිබිච්ච රේටින්ස් මොකද්ද දැන් අද තියෙන තැන කොතනද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරන්න මහා මේවර කරපු මාධ්‍ය අද මේ වෙන සිදුවීම් පැත්තකට දාලා ඒක ජනතාවගේ කරබිරට යෑම සාධාරණය කළ පාඩුව ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ජනමාධ්‍ය සදාචාරාත්මකව රටේ ජනතාවට වග කියන මාධ්‍යයක් ඒ තුලින් ඉටු වෙන්නේ නැහැ. අද මේ අයවැය ජනමාධ්‍ය වේදින්ගේ ගැන නමක් කියලා නැහැ. කිසිම සහනයක් දෙන්න තියා රැකියාවල ආරක්ෂිතභාවය මේ කොවිඩ් තරහා නිර්මාණය වෙලා තියෙන අසරණ භාවය උත්තරයක් වන්නවා. යෝජනාවක් ඇතුළත් වීම පිළිබඳව අපි විපක්ෂයේ විදිහට අපේ අප්‍රසද්ද පළ කරනවා විතරක් නෙමෙයි. ගරුමැතුමාටගේ ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය වේදින් කෙරේ කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව හදන්න එවිනු යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. මාධ්‍ය ආයතන බෝම්බ ගැහුවා, ගිනි තිබ්බා, ක්ලේමෝ බෝම්බ ගැහුවා. අද වෙනතුරු කාවත් අල්ල ගන්නට බැරි වුණා. අනේ විනාඩියක් දෙන්න සර්. जनाधिपत्मेंट
महाजन पक्ष प्रेमदास युगे डॉक्टर रिचर्ड सोयस महात्मा अमिहिरी अतीत संबंध मम सतुट दिदास दहाय अगभागे माध्य अमात्यांश भारगत पशु दिदास दहनामे गायंत කර්ණාතක මැතිතුමාගේ පසුවත් ඔය කියන විදිහේ අතුරු දහන්නේ මිනි මැරුම් අපිට අහන්න සිද්ධ වුණේ නැහැ අඳුරු යුගයේ අවසාන කරලා වැදගත් දේශපාලන තීන්දුව හරහා වැදගත් යුගයකට ඇවිල්ලා තිබේ කී ඉදිරියට ගෙනියන්න වග බලා ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක් වර්තමානයේ වගකීම මට තියෙනවා වගකීම අකුරට ඉෂ්ට කරන්න මම බැදී සිටිනවා කියන එක තාමත්ම පැහැදිලිව සඳහන් කරන්නට 2015 යහපාලන ආණ්ඩුවේදී මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් නෙමෙයි පලි ගත්තේ මේ රටේ ජනතා නියෝජිතයන්ගෙන් ඒ පලි ගැනීම ගත්තා අර ලැම්බෝගනීස් කතාවෙන් පටන් ගත්ත නොයෙකුත් මං ඒකන දීර්ඝ වශයෙන් කතා කරන්නේ විශේෂයෙන්ම පහුගිය කාලය තුල මේ මාධ්‍ය අමාත්‍යාංශයට තියෙන ආයතන ටික ගත්තොත් ඒ ආයතන අවුරුදු පහ තුල මේ රටේ ඉතිහාසයේ විනාශයෙන් විනාශයට කරපු කාලයක් නෑ අපිට පොතක් ලියන්නට පුළුවන් අවුරුදු පහක් ඇතුළත ආයතන විනාශ කරන්න පුළුවන් ක්‍රමයක් මේ විදිහේ හොයාගන්න පුළුවන් නම් මේ විදිහේ ආයතන විනාශ කරපු විදිහක් අපිට කියන්නට බෑ මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දෙන මුවාවෙන් ආණ්ඩුවේ අවශ්‍යතා පමණක් ඉටු කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලාංකික රාජ්‍යංශයේ එවැගේම පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාමයාමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කරන්න රජය එකපාර්ශ්වම තීරණය කළා තියෙනවා. මොකද්ද මේකේ යටි අරමුණ? සේවක අර්ථසාධක අරමුදල් වල මුදල් අඩුම තරමින් රුපියල් බිලියන 500ක් පමණ මේ ආකාරයට ආණ්ඩුවට මිනිස්සුන්ට ලබා නොදී Taman සතු කරගන්නත් එය අයවැය හිඟය පියවා ගැනීමට යොදවා ගන්නත් පුළුවන්. කිසිම ආකාරයකට අයවැය කතාවේ නොකියපු දෙයක් ආණ්ඩුව කරා ගැසට් නිවේදනය. ඒක තමයි බාණ්ඩ හා සේවා 2574කට අලුතෙන් සෙස්බදු ඉතුලත් කළා. මේ සිදුවීමෙන් තියෙන්නේ මේ ජනාධිපතිතුමා බලයට පත් වූ වහාම ආර්ථික උපාය මාර්ගයේ වෙච්ච ධනපතියන්ට බදු සහන ලබා දීමේ නව ලිබරල් ප්‍රතිපත්තිය ප්‍රතිචාරය තමයි මේ ලැබෙන්නේ. දැන් අන්න ඒ නිසා සිද්ධ වෙලා තියෙනවා EPF ETF නොගෙවා අවුරුදු 5ක් ඒක හිර කරගෙන ඉන්න. ඒ වගේම සෙස් බදු පනවල පිටරටින් එන බාණ්ඩවල මිල ගණන් ඉහළ දම්මන්න ධනපතියන්ට සහන දීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක දැන් ජනතාවට පටවමින් ඉන්නවා. මේ පාලක කණ්ඩායමට හිතවත් ගජමිතුරු කල්ලියක්ගේ ග්‍රහණයට නැවත රට හසු වෙමින් තියෙනවා. ඊයේ මම හිතනවා ලංකාවට තවම කාලකන්ණි දවසක් කියලා අපි දැක්කා. අහලා ඇති ගොරකා කාපු රිලවට මොකද්ද වුනේ කියලා. දැන් මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ගොරකා කාපු රිලවට වෙච්ච වැඩේ කියන එක මේ අස්සදි මතක් කරගන්න. ඊ අපි දකිනවා මහා අශෝභන සිද්ධියක්. දල්දා මාලිගාවට බෝම්බ ගහලා අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරන්න මුල් වෙච්ච හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් කරපු ඒ සියලු දේ කරපු පිල්ලයන් දීපාවලියට හිරේ ඉඳන් ගෙදර යනවා උත්සව වලට යනවා ඊයේ තාමත්ම ලස්සන විදියට එළියට එනවා. ඒ අතරතුරේදී දැන් මෙන්න මේ දැන් ටිකර ඩිස්සලා නිවුස් එකක් ගියා. ශානි අබේසේකර කියන ඒ නිර්භීත එඩිතර අපේ පොලිසියේ නිලධාරියා එතුමාට කෝවිඩ් වැළඳලා තියෙනවා කියන එක. මේක ඉතාමත්ම කනගාටු කරුණක්. එතකොට පිල්ලෙයාන්ට බේල් ශානිව ජේල් එකේ දාලා තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. අවුරුද්දකින් රට ෆේල් වෙලා තියෙනවා. තවනම් ෆේල් වෙන්න දෙයක් ඉතුරු කරන්නේත් නැති වෙයි වගේ පිල්ලෙයාන් අවසන් සිදුවීමක්. ඉතින් එයාට එන්න පුළුවන් නම් සිටකර යාගේ නියෝගය අරගෙන සම්බන්ධ වෙච්ච අය ඉරේ ඉන්නවා. 100ක් 150ක් විතර ඉන්නවා. එයා ඉදස් කරන්න පුළුවන්. පිල්ලෙයාන්ට එන්න පුළුවන් නම් කරනට එන්න පුළුවන් නම් කේපි ඉන්න පුළුවන් නම් ඇයි එහෙට එන්න බැරිය? තමන්ට ඕනාය පමණක් එළියට දාගෙන අනේ දෙතර තියාගෙන ඒකට විතර ජාතිවාදය පත් කරලා කතා කරගෙන ඉන්නවා නම් වැරදි. මේ රටක් හදන්න බෑ. මේකත් සර්ගේ ෆේල් ලයිස්ට් වේ එකක් කියලා මම කියන්න කැමතියි. කොළඹ වරායේ නැගෙනහිර පාරයන්තයේ ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් වන කිවිසුම මෙරටට සාධාරණයක් වන අයුරින් සකස් කර ගැනීමට මේ වන විට සාකච්ඡා පවත්වන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ये कोलंबदी पेवती माध्यमों के एक विमिन अमात्यवर्या में बाव पेवसुआ
අපිට මතකයි පහුගිය අවුරුදු 5 ආණ්ඩුව මෙරටේ ආර්ථික මර්මස්ථාන බදු දීපු හැටි. හම්බන්තොට වරාය විකුණපු හැටි 85යි 15යි 80% චීනට දුන්න අවුරුදු 99 වැඩි කිරීම 99. ඒ සඳහා ආයත කරපු මුදල අඩු ගානේ අපිට ඉදිකිරීම සඳහා ආයත කරපු මුදලත් අපිට ආයත කරගන්න බැරුණා. ඒ දේපළවල වටිනාකම විතරක් බිලියන 5ක් US. ඒ 75ක් ආයත කරේ නැහැ. US මිලියන 900 ගානකට හම්බන්තොට වරාය විකුණ 99 වැඩි කිරීම දෙකකට 85ක විදේශ රටවකට බලයක් දීලා අපි අපි නැගෙනහිර පර්යන්තය අපි අපේ ආණ්ඩුව කාලේ 2014 වෙනකොට 140ක් සංවර්ධනය කරලා අපි නැගෙනහිර පර්යන්තය දැවැන්ත සංවර්ධනය කරගෙන ගියා. හැබැයි 2019 යහපාලන ආණ්ඩුව තමයි ඉන්දියාවයි චීනයත් එක්ක කිවිසුමක් අස්සම් කරලා මේ කටයුත්ත කරේ. ඒ නිසා අපිට සිද්ධ වුණා මේක සමතේකට පත් කළා. අසල්වැසි රටවල් අපිට තරහ කරගන්න බෑ. ජාත්‍යන්තරත් එක්ක කිවිසුම් අස්සම් කරන්න අවලංගු කරන්න බෑ. හැබැයි මේ රටට සාධාරණව මේ රටට හොඳ වෙන විදියට මේ කිවිසුම සාකච්ඡා සකස් කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. අපි මේක ලබා දෙන්නේ 51.49 51ක් ශ්‍රී ලංකා රජයට අයිති තියෙනවා. ඒ නිසා මොනම හේතුවකට අපි ලෑස්තිද මෙරටේ රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණන්න. මේක වැඩි කොටස් වෙනත් රටකට විකුණන්න කටයුතු කළා නෑ. වැරදි මත මේගොල්ලෝ සමාජගත කරන්න හදනවා. මාතෙදී හැබැයි අපි දකිනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නැවත පුරුදු සමාජ නොමග යැවීමේ පට්ටපල් බොරු කීපයක් කියනවා. එතුමා කියනවා ලංකාවේ උසාවියේ වහලා. මේ උසාවියේ අරින්නේ ආණ්ඩුවේට සම්බන්ධයි අප ගන්න විතරයි. ආණ්ඩුවට සම්බන්ධයි නඩු විතරයි අහන්න කියලා. පට්ටපල් බොරුවක්. ලංකාවේ හැමදාම උසාවියේ ඇරලා. ඒ කොහෙවත් උසාවියේ වහලා නැහැ. එතුමා කියන සමහර කාරණාත් සමහර පට්ටපල් බොරු. දැන් පිල්ලෑන් මන්ත්‍රීතුමාට විරුද්ධව තියෙන චෝදනාවට සාමාන්‍යයෙන් උපරිමයේ තියාගන්න පුළුවන් රිමාන්ඩ් භාරය අවුරුද්දයි. හැබැයි එතුමා අවුරුදු 5ක් රිමාන්ඩ් භාරය තිබ්බා. එතුමාම හිරේ තියාගත්තා. රිමාන්ඩ් එක තියාගත්තේ ඇයි? එතුමා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයක් කරපු නිසා. ඉතින් ඒක තමයි අධිකරණය නිවැරදි කරේ. ඒතකොට අධිකරණයට ඇඟිලි ගහලා තියෙන්නේ අපි නෙමෙයි. දලිත් විරුද්ධක මැතිතුමාගේ මේ නඩුව අරගත්තම මේ නඩු තීන්දුව දෙන දවසේම ලංකාවේ ඉන්න සෑම නීති විශාරදෙක්ම කිව්වා මේ නඩු තීන්දුව වැරදි කියලා. මොකද මේ නඩු තීන්දුව දෙන නඩුකාරයා නඩු තීන්දුව දෙනකොටම කියනවා දලිත් විරුද්ධක මැතිතුමා සහ පැල්පිට මැතිතුමාට මේ ගනුදෙනුවෙන් කිසිම පෞද්ගලික වාසියක් නැහැ කියලා. එහෙම කියලා දෙන්නම හිරේ දානවා. එතකොට ඒ සමහර නඩුකාරවරුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරලා සමග ජන බලවේගයේම ඉන්න මන්ත්‍රීවරු නේද ඔයාලට ප්‍රොමෝෂන් එක අරන් දෙන්නම් අරයව හිරේ දාන්න ඔයාලට ඔයාගෙන මම අදරය කතා කරන්නම් බය වෙන්න එපා කියලා කිව්වේ අපිද? එතකොට ඒ ඇඟිලි ගැසීම් දැන් නිවැරදි වෙනවා. මේ විදියට ජනතාව නොමග යවීම නවත්තන්න ඕනේ. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම කොවිඩ් වසංගතය විකුණාගෙන දේශපාලන වාසි ගන්න එක. කෘතිම රා නීති විරෝධී මත්පැන් සහ දුම් වැටි විශාල වශයෙන් රට තුළ ව්‍යාප්තව ඇති බැවින් ඉන් රජයට අහිමි වන රුපියල් බිලියන 80ක් පමණ වන බදුමුදල් ලබා ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල කුමක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ප්‍රශ්න කර සිටියා. මේ රටේ මහ වසංගතයක් විදිහට මේ කෘතිම රා විශේෂයෙන් ඇමෝනියායි යූරියා පෝරයි පරණ ෆෝන් බැටරි වල නිකන් කැඩ්මියම් බැටරිත් ඒ වගේම සීනිත් පාවිච්චි කරලා තමයි මේ කෘතිම රා හදන්නේ. ඒ කෘතිම රා එක පැත්තකින් අරක්කු නිෂ්පාදනයටත් අනිත් පැත්තෙන් විනාකිරි නිෂ්පාදනයක් ගන්නවා. අරක්කු පිළිබඳ කාරණේ නෙවෙයි විනාකිරි පිළිබඳ කාරණේ ගත්තොත් මේක සෞඛ්‍යමත්තුමියත් ඉන්න වෙලාවේ මේක බරපතල සෞඛ්‍යමය ප්‍රශ්නයක් බවට අද පත් වෙලා. දැන් ඔබතුමාට ආපු වார்த்தාවේ කොහොම තිබ්බා කෘතිම රා යම් ප්‍රමාණයක් විනාකිරි නිෂ්පාදනය දෙනවා මේ පසුපෙළ ඉන්න ආණ්ඩුපක්ෂ මන්ත්‍රීතුමන්ලගෙන් අහුවොත් කියනවා. මේ පිළිබඳව මීට වඩා ගැඹුරු විද්වත් පරීක්ෂණයක් ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරීනුත් ස්වාධීනව මේ වාර්තා දෙන අයට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීනුත් ඊට අමතරව වෙළඳ අමාත්‍යංශයත් ඉන්න පාරිභෝගික අධිකාරී නිලධාරීනුත් සකුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අනිකුත් අවශේෂ ආයතනත් යොදාගෙන විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කළා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි. මම ඔබතුමා කියන එක පිළිගන්නවා. මෙතනදී සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි අපි නිලධාරීන්ගෙන් ඒ කරුණු කාරණා අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේ උත්තර ලබා දෙන්න. ඔබතුමා කිව්වා වගේම මමත් එහෙම තමයි කරලා තියෙන්නේ. ඒකට දැන් ඔබතුමාගේ කරුණු කාරණා මම මට හිතෙන විදිහට වැදගත් කරුණු කාරණා. අපි ඒ ගැන විශ්ලේෂණය කරලා මම තවදුරටත් ඒ ගැන මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමාට කියන්නේ. ඔබතුමාගෙන් දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමතියි ජනාධිපතිතුමා අයවැයලේකනේ සඳහන් කරා සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී මත්පැන් දුම් වැටි වෙළඳාම් වළක්වා ගැනීමේ නියාමනයන් ශක්තිමත් කිරීමට හැකිවන පරිදි දළ වශයෙන් රුපියල් බිලියන 80ක් විතර නීති විරෝධී මත්පැන් සහ මේ ආශ්‍රිත කාරණා එක්ක සුරාබද්ධ වශයෙන් ලැබිය යුතු බිලියන 80ක් විතර වංචා කරනවාය කිය දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ වෙනවා. මම ඔබතුමාට මේ පිටපතක් දෙන්නම් ඒ මාධ්‍ය වාර්තාවල පිටපත්. හැබැයි මුදල් අමාත්‍යාංශයමත් පිළි අරගෙන තියෙනවා ෂෙම වාර්ෂිකව සිද්ධ වෙන හොරකම බිලියන 40යි කියලා. 80 පිළිගන්නේ 40යි කියලා. ඒ කියන්නේ බිලියන 40ක යම් වංචාවක් සිද්ධ වෙනවා. විවිධ අවස්ථාවලදී මේම ලීකේජ් එක, ඒ කියන්නේ බදු නොගෙවීම සම්බන්ධයෙන් විවිධ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද මමත් දන්නවා ඔබතුමා කියනවා වගේම යම් අවස්ථාවලදී මේ ලැබිය යුතු මුදල රජයට ලැබෙන්නේ නැහැ.
තේනසා අපි ඒක පිළි අරගෙන තිනවා ඒ නිසා තමයි අපි ඒ සඳහා ක්‍රමවේදයන් දැන් සකස් කරගෙන යන්නේ ඒ සියලුම බදු නැවත රජයට ලබා ගැනීමට ඒ පිළිබඳව ඔබතුමාගේ අදහසුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා දැනට ඉදිරිපත් කරලා තියෙන අදහස් ගැනත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති වල ගැටලුවක් පැවතියද ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුය දේශපාලනඥයෙක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා අද විපක්ෂයේ නියෝජනය කරන සමහර වෘත්තීය සමිති වලට සහ විපක්ෂයට වුමනා කළා තිනවා මේ රට එහෙම් පිටින්ම වහන තත්ත්වයට පරිවර්තනය කර විපක්ෂයේ වෘත්තීය සමීකේ වගකීම ඒකද වෙන්න ඕන නෑ ආපදාවකදී ඕනම රටක ආණ්ඩුවක් විපක්ෂයක් කියන හැම කෙනෙක්ම මේ විපතේදී එකතු වෙනවා නමුත් ඉතින් මේකට උදව් කරනවා වෙනුවට මේක කකුලෙන් ඇදීම කියලා කියන්නේ හරියට මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න වගේ වැඩක් මම දකින්නේ අවුරුදු 20ක් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරයෙක්ට මම මේ වාඩි ගන්න එකම පාර්ලිමේන්තුව 225 දෙනාගෙන් 223 දෙනෙක් ඉන්න පාර්ලිමේන්තු එකක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී දුර අනිත් එක අපේ ස්වාමින්වහන්සේලාගේ පක්ෂයේ තනි අලියෙක් නෙන්නේ දැන් අහු වුණා තනි අලියෙක් එන්නේ තනි අලියට වට කළා අර ටෙලිෆෝන් වයර් එක බෙල්ලේ ඔතලා රිසීවරෙන් ඔලුවට ගහලා මොන හරි අකරතැබ්බයක් කරොත් කියන බය තියෙන හින්දා මං හිතන්නේ එන්නේ නැති තත්ත්වයක් තියෙනවා මං හිතන්නේ රයිනල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන වශයෙන් ඔහුගේ ප්‍රතිපත්තියක කවදාවත් ගැලපෙන්නේ නැහැ නමුත් ඔහු පාර්ලිමේන්තුවේ සිටියුතු කෙනෙක් ඔහු ඉතින් ඔහු තනි අසුනකින් හරි එතන ඉන්න එක මම දකින්න හොඳයි අනිවාර්යෙන් එතුමා පාර්ලිමේන්තුවේ එන්න ඕන කියලා අපි විශ්වාස කරනවා ක්‍රීඩා පොතක් වෙතයි දැන් අවධානය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙනවා ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ සමාරම්භක උත්සවය වසුරු 3යි 30ට පැවැත්වෙනවා. ලබන දෙසැම්බර් 16 වෙනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර කොලඹෝ කිංග්ස් කැන්ඩි ටස්කර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග් ලෙස කණ්ඩායම් පහක් මෙහිදී තරග වැදීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7යි 30ට ආරම්භ වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන කොලඹෝ කිංග්ස් සහ කුසල් ජනික් පෙරේරා නායකත්වයේ දරන කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් අතරයි. තරගාවලිය සියලු තරඟ හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට හඳුනාගෙනු කැන්ඩි ටස්කස් කණ්ඩායමේ පාකිස්තානු ක්‍රීඩක සොහිල් තන්වීරට සහ කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ කැනඩා ක්‍රීඩක රවීන්ද්‍ර පාල් සිංහට LPL තරගාවලියට එක්වීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බව තරගාවලියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. අපි යලිත් හමු වන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.